රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ගෝවින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපේ රටෙත් කෙසෙල් අපනයනය සඳහා මනා විභවයක් තිබෙනවා. අපනයන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක කැවෙන්ඩිෂ් කෙසෙල් වගාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශයේ දියත් කරලා. ඇත්තටම අපිට මේක ලංකාවේ වගා කරනවා නම් අපේ ලංකාවේ වගා කරන්න පුළුවන් මුහුදු මට්ටමේ ඉඳන් මීටර 2000ක උච්චත්වය දක්වා උසක උෂ්ණත්වය පාරිසරික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් ඩාන්සක 15 ඉඳන් 32 දක්වා උෂ්ණත්ව පරාසවල මේ වගාව සිදු කරන්න පුළුවන්. ඒ වගේම ගැඹුරු ලොම් පසක් තියෙන පාංශු pH අගය 6.5 7.5 අතර අපිට පාංශු pH අගය ලොම් පස ඒව අපිට වගාවේදී හදා ගන්න පුළුවන් දේවල්. අපිට වායුගෝලීය උෂ්ණත්වයයි උච්චත්වයයි තමයි හදා ගන්න බැරි දේවල්. අපි ආන් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම බලමු ලංකාවේ ගොඩක් ප්‍රදේශවල අපිට මේ වගාව වාංජ මට්ටමින් කරන්න පුළුවන්. හැබැයි මේක සුළු පරිමාණයෙන් කරලා ජය ගන්න බෑ. මොකද මේක අපනයනය කළ යුතු කෙසෙල් ප්‍රභේදයක්. ඒකින්ද අපි ගොවි කණ්ඩායම් වශයෙන් එකතු වෙලා අපිට මේක අපනයනය කරන්න වගා කරන්න පුළුවන්. ඒ වගේම අපේ මේ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගාව සිදු කරනකොට මේක ටිකක් තාක්ෂණයක් තියෙන වෙනත් වගාවල් වගේ නෙමෙයි. ඒ හින්දා ඒ අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගෙන ඊට අනුරූප විදිහට වගාව සිදු කරන්න ඕන. මෙම වගාව පිහිටුවා ඇත්තේ පේලිය අතර පරතරය අඩි 6ක් වන නිසාත්, පේලියක පැල අතර පරතරය අඩි 5ක් වන නිසාත්. මේ අනුව අක්කරයක් සඳහා කැවෙන්ඩිෂ් කෙසෙල් පැල 750ක් පමණ යොදාගත හැකියි. අඛණ්ඩව නිෂ්පාදනයක් කරන්න වාංජ මට්ටමේ වගාවක් වෙන්න ඕනේ. වාංජ මට්ටමේ වගාවක් කියන්නේ ආම් වශයෙන් මේකේ අක්කර 50ක්වත් සීමිත ප්‍රදේශයක් තුළ තියෙන්න ඕනේ. වර්ග කිලෝමීටර් 5ක් වගේ ඇතුළත සීමිත ප්‍රදේශයක් තුළ අක්කර 50ක් වගා වෙන්න ඕනේ. ඒතකොට තනි ගොවියෙකුට කරන්න බැරි වුණත් ගොවි කණ්ඩායමක් එකතු වෙලා කරන්න පුළුවන්. හැබැයි ඒක කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේකේ අස්වැන්න නෙළපු විගසම, ඒ කියන්නේ පැයක් දෙකක් ඇතුළත පැක් වෙන්න ඕනේ. අපනයනය කරන්න පුළුවන් තත්ත්වයට අපි ඒක එවරි කපලා සූදානම් කරන්න, සැකසීම සිදු කරන්න. එහෙම සැකසීමක් කරන්න නම් කපලා පැයක් දෙකක් ඇතුළත කරන්න නම් එහෙනම් ඊට සූසු විදිහට පැක් හවුස් එකක් හරිගස්සගෙන එතෙන්ට ළඟා වීමේ පහසුකම්, ජල පහසුකම් සියල්ල තියෙන්න ඕනේ. කැවෙන්ඩිෂ් කෙසෙල් ප්‍රභේදය සඳහා වැඩිපුර ජල අවශ්‍යතාවයක් පවතින බව පවසනවා. විසිරුම් ජල සම්පාදන තත්ත්වය යටතේ මෙම වගාව පවත්වාගෙන යෑම අපට දක්නට ලැබුණා. පළතුරු භෝග පරිවේශන හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් ඉල්ලීමක් කරා ව්‍යාපෘතිය සඳහා විද්‍යගම අක්කර 50ක ප්‍රදේශයක් තුළට කෙසෙල් පැල මිලදී ගැනීම කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි අවශ්‍ය ඇස්තමීන්තු සකස් කරලා ඉල්ලීම කරා. කැවෙන්ඩිෂ් වර්ගයේ කෙසෙල් පැල තමයි ගොල්ලන් ඉල්ලීම කරේ. ටිෂු කල්චර් පැලවලින් ඉල්ලීම කරා. ඒ අනුව අපි පැල තියෙන තැන් සොයා බලලා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඉල්ලීම් කළා. ඒ ප්‍රතිපාදන ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම් තුමාට නිදහස් කරා හම්බන්තොට. ඒ ලැබුණු වහාම අපි අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පැල මිලදී ගැනීම ආරම්භ කළා. පැල සිටුවීමේදී වලවල් කපා කාබනික පොහොර සමග මතු පිටපස් කලවම් කර වලවල් පුරවා පැල සිටුවා ගන්නවා. වගාව සඳහා යොදාගෙන තිබුණේ පටක රෝපණ තාක්ෂණයෙන් නිෂ්පාදනය කළ පැලයි. අක්කරේක භූමියක කැවෙන්ඩිෂ් වගාවක් සඳහා විසිරුම් ජල සම්පාදන යෙදීම සඳහා රුපියල් 1,40,000ක මුදලක් වැය වෙනවා. අක්කරයක් සඳහා විසිරුම් මල් 110ක් පමණ යොදනවා. විසිරුම් හිස් දෙකක් අතර අඩි 15ක පමණ දුරක් තබන්නට පුළුවන්. දැන් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන ගොවි මහත්තුරුන්ට අර අපි කරන සම්ප්‍රදායිකව කරන වගාවට වැඩිය විශේෂ ශිල්පීය ක්‍රම කිහිපයක්, තාක්ෂණික ක්‍රම කිහිපයක් අනුගමනය කරමින් විදේශීය වෙළඳපොළට ගැලපෙන විදියට නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අර්ගුමන්ට් කරගෙන තමයි අපි මේ දිස්ත්‍රික්කයේ අපේ දැන් මේ අවුරුදු 2018 වර්ෂයේ අපි මේ පටන් ගත්තේ. 2018 වර්ෂයේ පටන් ගත්ත වැඩසටහන තමයි ඉදිරියට යන්නේ. මේ වගාව අක්කර 50කින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට පොඩි ගැටලුවක් අපි අත්‍තර අභියෝගයක් මේ බාරගත්තේ මේ අපනයන සඳහා වගාව කියන එක. ඒකෝ මේ වර්ගවලට දේශීය වෙළඳපොළේ තියෙන ඉල්ලුම සීමිතයි. අර ඇඹුල් වලට කොලිකොට් වල තියෙන ඉල්ලුම නෙවෙයි තියෙන්නේ. අන්නේ අභියෝගයේ බාර අරගෙන තමයි අපි මේ වගාවට බෙලමුනේ. ඒ නිසා තමයි අපි අක්කර 50ක පටන් ගත්තේ. අපේ බලාපොරොත්තුවක් තියෙනවා ලබන අවුරුද්ද වෙනකොට දැන් මේ වැඩේ සාර්ථකත්වයත් එක්ක ලබන අවුරුද්ද වෙනකොට අක්කර 250කටවත් මේ අපේ අන්තරපලත් බල ප්‍රදේශය තුළ වගාවට යන්න. ඒ තුලින් ඉඩම් වලින් උපරිම ප්‍රයෝජනක් ගන්නත්, ගොවියට කෙසෙල් වගාවෙන් වැඩි ආදායම ලබා දෙනත්, රටට විදේශ විනිමය ලබා ගන්නත් අපේ අරමුණ තමයි තියෙන්නේ.
කැවෙන්ඩිෂ් වගාවේ නඩත්තු කටයුතු ඉතාම සූක්ෂම අයුරින් සිදු කළ යුතුයි. පොහොරයේදීම ජල සම්පාදනය, වල් මර්ධනය, රෝග පාලනය මේවා පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. සාර්ථක අස්වැන්නකට යාමට නම් වල් පාලනය ඉතාම අත්‍යවශ්‍යයි. කෙසෙල් කැන් වටන පසු කෙසෙල් කැන පිළිබඳව කටයුතු කිරීම විද්‍යානුකූලයි. ගහෙන් මොහේ එළියට ඇවිල්ලා නැවෙනකොටම ඒක දිනේ සටහන් කරගන්න ඕනේ. නොමැකෙන පෑනක් භාවිතා කරලා කඳේ උඩින්ම, ඊට පස්සේ මේක සාමාන්‍ය කෙසෙල් කැනක වගේ ගැලවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට ඇවරි පෙනෙන්න පටන් ගන්නවා. පළවෙනි ඇවරි පහ පේන්න පටන් ගත්තට පස්සේ, කොළපුව ගැලවිලා වැටුණට පස්සේ පළවෙනි ඇවරි පහේම අපි පත්තර කොළ කපාගෙන කෙසෙල් කැන ළඟට ඇවිල්ලා ඇවරියෙන් ඇවරිය මේ තියෙන මල් කඩලා ඉවත් කරන්න ඕනේ. අපි එහෙම කරන්නේ, අපි මේ සකස් කරන්නේ මේක පිටරටකට යවන්නේ, කියන්නේ අපනයනය සඳහා තමයි අපි මේක සූදානම් කරන්නේ. එතකොට මේකේ කිසිම ඩොට් එකක්, මේ එක පෑන් තුඩක් සයිස්වත් ඩොට් තියෙන්න බෑ. මොකද අපනයනයේ තියෙන නීති රීති වලට අපි අනුකූල වෙන්න ඕනේ. ඒ නිසා අපිට හොඳ වෙළඳපොළක් ලබා ගන්න නම් අපි ගොයි මහතුරු එකතු වෙලා අපි කරන්න ඕනේ. දැන් අපි මේකේ පළවෙනි ඇවරිය මල් ටික කඩනකොට මේ තියෙන කිරි ටික දෙවෙනි ඇවරියට බේරෙනවා. එතකොට ඒකේ පැල්ලම් ඇති වෙන්න පුළුවන්. අපි ඒක වළක්ව ගන්න මේ පත්‍ර කොළ කපලා අරගෙන අපි පළවෙනි ඇවරියේ කඩනකොට මෙහෙම ඊයේ වැටෙන ඇවරි වලට මේ පත්‍ර කොළ ටික රඳව ගන්නවා. රඳව ගන්නට පස්සේ තමයි අපි නියපොතු නොඅදින ආකාරයට අත මේ විදිහට අරගෙන මෙහෙම අල්ලලා තමයි අපි මල් ඉවත් කිරීම සිද්ධ කරන්නේ. ඊතරම මේ මල් ඉවත් කරන්නේ මේ මල තියෙනකොට වේලිලා ගිහිල්ලා මෙතන කළුපාට ලපයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ප්‍රධානම හේතුව තමයි අනිත් කෙසෙල් ප්‍රභේද වලට සාපේක්ෂව මේ මලේ තියෙන පැණි ප්‍රමාණය වැඩි. එතකොට පුංචි කුරුළු විශේෂ, කෘමීන් විශේෂ ඇවිල්ලා මේ පැණි උරා බොන්න වන්නවා. ඒ උරා බොන්න පටන් ගත්තාම ඒගොල්ලෝ මේ කෙසෙල් ගෙඩි මත වහනවා, වාඩි වෙනවා. එතකොට ඒගොල්ලොන්ගේ පාදවලින් මේවා හානි වෙන්න, සීරෙන්න පුළුවන්. අන්න ඒ තේද වළක්ව ගන්න තමයි අපි මේ මල් ටික කඩලා ඉක්මනින්ම ඉවත් කරන්නේ. අපි දෙවතාවකට තමයි මල් කැඩීම සිද්ධ කරන්නේ. දැන් මේ ඇවරියේ විශාලත්වය වැඩි නම් අපි උඩ ගෙඩි ටිකේ මල් කඩනකොට ඇවරිය අතරෙනොත් බෑ. මේ විදිහට පත්‍ර කොළයක් දාගන්නවා යට ගෙඩි ටිකට මේ තියෙන කිරි වැටෙන එක වළක්ව ගන්න. මේ විදිහට මේ සියලුම ඇවරි වල දෙවතාවකදී අපි මල් ටික ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන ඉවර වෙලා ඇවරි 9ක් බේරුණාට පස්සේ 10වෙනි ඇවරියේ ක්වොලිටි එක තත්ත්වය බලලා ඒක අපිට එච්චර හොඳ තත්ත්වෙන් ගෙඩි දිගට ඇවිල්ලා නැත්තම් අපි ඒ ඇවරියේ එක ගෙඩියක් ඉතුරු වෙද්දී අනිත් සේරම ගෙඩි කඩලා ඉවත් කරනවා. අපි මේ විදිහට ඉවත් කළා මේකේ මුහේ ඉවත් කරනවා. මෙතනින් පස්සේ මොනවාම හරි රෝගී තත්ත්වයක් ආවොතින් ඉස්සෙල්ලම එන්නේ අපේ මේ ගෙඩියට. අපි අන්තිමටම ඉතුරු කරපු. එතකොට අපිට ඉක්මනින්ම ගොයි මහත්තයර මේක අඳුර ගන්න පුළුවන් මොකද්ද කියලා. එතකොට රෝගය බෝ වෙන්න කලින් අපිට මේ ගෙඩිය කඩලා ඉවත් කළා ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. අඳුරා ගැනීමේ පහසුවතකා තමයි මේ ගෙඩිය අපි කනේ රඳවගන්නේ. ඉන් අනතුරුව මේ මල් ටික ඔක්කොම කඩලා සේරම ඉවත් කළා අපි මේ කැනට දිලීර නාශකයක් ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කළා ඉවර වෙලා මේ සඳහා අපි තෝරගත්ත විශේෂ වූ මේ ආවරණයක්, බෑග් එකක් භාවිතා කරලා බෑග් එක දාපු දිනේ අපි බෑග් එකේ සටහන් කරනවා. ඒ දිනේ ඉඳලා සති 14ක් ගියාට පස්සේ අපි දන්නවා මේ කැන අපිට අපනයනය සඳහා සුදුසු තත්ත්වයට ඇවිල්ලා කියලා. නියමිත දිනවකවාන් වලට අනුව අස්සුන් නෙරන දිනය තීරණය වෙනවා. ඒ සඳහා ආවරණය කරන ලද කෙසෙල් කැන් නියමිත ප්‍රමාණයට පැසුණු පසු කෙසෙල් කැනට හානියක් නොවන අයුරින් අස්සනු නෙලාගත යුතුයි. ඉන් අනතුරුව අපනයනය සඳහා සකස් කළ යුතුයි. ලෝකයේ ඇත්තම දියුණු රටවල් වල ප්‍රධානම කෙසෙල් හැටියට දකින්නේ මේක. ඒ කියන්නේ වෙන රටවල අපේ ඇඹුල් කෝල් කුට්ටු වගේ කෙසෙල් වර්ග
කෙසල් හැටියට ඒකවල දන්නේ නැහැ. මේ රස මේ පෙනුම මේක තමයි ලෝකයේ දියුණු රටවල් කෙසල් හැටියට දන්නේ. ඇත්තම ගත්තොත් කෙසල් පාරිභෝජනයෙන් ලෝකයේ වැඩිම ප්‍රතිශතයක් භාවිතා වෙන්නේ කැවෙන්ඩිස්. මේ ව්‍යාපෘතිය හැම වෙලාවෙම අපනයන්කරුවෙක් සමග සම්බන්ධ වෙලා සංවිධානගත වෙලා කරන්නට කිනොත් වඩා සාර්ථක කරන උපරිම ආදායම ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කැවෙන්ඩිෂ් කෙසෙල් ලංකාවේ වගා කළ හැකි ප්‍රදේශවල වගා කර අපනයන වෙළඳපොළ සඳහා සූදානම් කරන්නේ නම් අපේ රටේ කෘෂි ආර්ථිකයට එය මනා ශක්තියක්. කෘෂි දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කරලා ඒ ගුණාත්මයෙන් යුත් කෙසෙල් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන්ම මේ කෙසෙල් වගා කරන ප්‍රදේශයක් වෙන උඩවලුවේ ප්‍රදේශයේ අපි දන්නවා කෙසෙල් විශාල වශයෙන් වගා කරනවා. මේ රිදියගම් ප්‍රදේශය තෝරාගෙන මේ කැවෙන්ඩිෂ් වගාවට අනුයුක්ත වීම තමයි බලාපොරොත්තු වෙලා අපි මේ කටයුත්ත කළේ. මේ තමුනාසල දැන් මේ පේනවා ඇති මෙතන තියෙන කෙසෙල් වගාව දැන් අසොන් නෙලීමේ අවස්ථාව දක්වා පැමිණලා තියෙන වගාවක්. මෙතනදී අපි දපාමෙන්තු බලාපොරොත්තු වෙන්නේ මේ ගොවියාට කෙසෙල් පැල ලබා දීලා ඒ වගා කරන ක්‍රම සියල්ල ලබා දීලා ඇති වෙන කෙසෙල් අවසාන ප්‍රතිඵලයේ කෙසෙල් කන ඒ අපනයන තත්ත්වයට සකස් කරලා අපනයනය කරන ව්‍යවසායකයන් මුණගස්සලා ඒ අනුව සියලු කටයුතු සංවිධානය කරන්න තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. කටයුතු අද ධාමත්ව සාර්ථකව සිදු කරලා තියෙනවා. පෙර කිවිසුම් ගතව අපනයනය සඳහා මෙලෙස කෙසෙල් සකස් කිරීමෙන් අපේ ගොවින්ගේ ආර්ථිකය සැබවින්ම ශක්තිමත් වනු ඇති. 2018 වර්ෂයේ මේ වගාව නියම ව්‍යාපෘති විදිහක දිස්ත්‍රික්ක තුනක ආරම්භ කළා. අක්කර 50 බැගින් හම්බන්තොටයි පුත්තලමයි කුරුණෑගලයි කියන දිස්ත්‍රික්ක තුනේ. ඉතින් මේ වගාවට සම්බන්ධ වෙන්න කැමති, ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට අක්කර 50කට වඩා සම්බන්ධ වෙන්න කැමති කවුරු හරි කණ්ඩායමක් ඉන්නවා නම් එයාලට පුළුවන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම කරන්න හොරණ පළතුරු පරිශ්‍රණ හා සංවර්ධන ආයතනයේ. ලෝකී රටවල් අතර ඉතා ජනප්‍රිය පළතුරක් වන කැවෙන්ඩිෂ් කෙසෙල් අපේ රටෙන් අපනයනය කරන තැනට කටයුතු කරන්නේ නම් අප කළ යුත්තේ මේ පිළිබඳව සොයා බලා වගාව සඳහා යොමු වී ආදායම් ලබමින් ආර්ථිකයේ ශක්තිමත් කිරීම හැර අන් කවරක්ද. මේ කන්නේ නම් කුඹර ඕන් කරගන්න පුළුවන්. ඒත් අර අපේ අර බඩේරුංග කොරටෝට මොකද කරන්නේ අපි? ඇයි මහතුනෝ එහෙම කියන්නේ? ඇයියේ කියලා අහන්නේ. මතක නැද්ද ගිය පාරේ වෙච්ච නස්පැත්තිය? යන්තම් වගාව සේනගෙන් ගලව ගත්තා. ඒත් ඉතින් මේ පාර මොකද කරන්නේ? මේ යලකන්නේ සේනා තලපුවා පරදවමු. සාර්ථක බඩේරුංග අස්වැන්නක් සඳහා මැයි 15ට පෙර බීජ සිටුවා අවසන් කරන්න. මැයි 15න් පසු කඩින් කඩ වගා කිරීම සේනා දනපුවාගේ පැතිරීමට ඉඩ සැලසීමකි. වැඩිතර විස්තර සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හෝ ශේෂ්ත්‍ර නිලධාරී හමුවන්න. නැතහොත් 19:20 කෘෂි උපදේශන සේවය අමතන්න.